Kata kastabra ena mai kiyana eka manoj me sillara kadayak paadu vela mudalali wahala daana dorwal wahana wage wenna eme yanna bæni bæni ow rata tiyena mane edawa rata kiyana eka astavara unada apita peenne eka gunaathmakawa peenne den astavaratwe kiyana den ara ranil wickramasinghe parliamentu de chiyuwane ayawen man wel parliament kattiye goda kara kiyala kawuda goda karala tiyenne pirisak goda gihilla tiyena habai pirisak gangata wedilla tiyena egulunda gangata wedichcha kattiye peenne දැන් මම දැක්ක ජනහා සංඛ්‍යා ලේකම් දෙපාර්තමේන්තුවේ වාර්තාවක තියෙන 2022කට වඩා මේ වෙනකොට 2023 දී මරණ අනුපාතේ 41000ක විතර ප්‍රමාණයක් වැඩි වෙලා. හරි? උපත් ප්‍රමාණය අඩු වෙලා. ඒ කියන්නේ ළමයි හදන්නේ නැහැ මිනිස්සු දැන්. කසාද බඳගන්න විදියක් නැහැ. හරි? යාළු වෙලා ඉන්න කෙල්ල කොල්ලන්ට කසාද බඳින්න විදියක් නැහැ. ළමයි දෙන්නේ තුන් දෙනෙක් හදන්න පවුලකට දැන් එකක් වැඩි වෙලා. තේරුණා? එතකොට දැන් මරණ ප්‍රමාණය වැඩි වෙලා ඇයි ලෙඩ දුක් වැඩි? බෙහෙත් නැහැ. ස්පීතාල වල බේත් නැහැ. ඊට පස්සේ ඔය දැන් එයා ආදායම හොයන ක්‍රමෙ. බදු ගහනිකනේ. බදු ගහන්න නැත්නම් විකුණන එක. නේ? දැන් වෙනදටත් මිනිසුන්ට විකුණන එකට තියෙන හිතේ අමාරුව කේන්තිය දැන් මිනිසුන්ට නැහැ. මොකද රනිල් ඉති කොහොමත් විකුණන එක. එහෙම නැත්නම් ඉතින් අපිට උඩ වෙලාවක් නැහැ මහත්තයෝ. දැන් අපේ මේ බඩගින්නටත් උත්තරයක් නැතුව තියෙන එක. හැබැයි දැන් මොනවද විකුණන්න දාලා තියෙන්නේ? රක්ෂණේ, ටෙලිකොම්, ගෑස්. ඊට පස්සේ දැන් තෙල්, විදුලි බලේ. ඕවනේ. දැන් උදැන්න තෙල් සංස්ථාව පාඩු ලබන හේතු තියෙනවා. IOC එකත් අතියෙදි දැන් සයිනෝපැක් එකක් ගෙනාවනේ. දැන් සයිනෝපැක් එකට තෙල් සෙට් 450ක් දැන් අලුතෙන් තව දෙන්න යනවා. එතකොට ඒකට කවුද විරුද්ධ? මොකද සාමාන්‍ය ජනතාවට ඒකට විරුද්ධ වෙන්නවත් වෙලාවක් නැහැ. ඒක තෙල් සංස්ථාවේ විදුලි බල මණ්ඩලයේ මිනිස්සු විතරක් විරුද්ධ වෙලා හරියන්නේ නැහැ. දැන් මේ අපි හැමදාම සිපෙට්කෝ සෙඩ් එකෙන් තෙල් ගැහුවා කියන මිලට දැන් සයිනෝපෙක් එකත් අපි දැක්ක පටන් ගත්ත අවස්ථාවේ යම් මුදලක් අඩුවෙන් තෙල් ලබා දෙනවා. එහෙම එක ආයතනයක් දෙකක් ඒක ලංකා IOC හරි සිපෙට්කෝ නොවි තවත් ආයතන කිහිපයක් ඇවිල්ලා වෙළඳපළේ තරඟකාරීත්වයක් ඇති වෙන එක පරිභෝජනීය හොඳයි. අනිවාර්යෙන් හොඳයි. හැබැයි ඒ තරඟකාරීත්වය ඇති වෙනවන මොන වගේ දේවල් වලද කල්පනා කරනවා? ඔය ආහාර වගේ එකකට හරි ගුණාත්මක භාවය නියාමනය කරලා තරඟකාරීත්වය තියෙන එක වරදක් නැහැ නේ. හැබැයි බලශක්තිය තරඟකාරීත්වය ඇති වුණොත් එම ප්‍රශ්නයක් එනවා. අපිට මං කියන්නේ ඒක කියන්නේ පෞද්ගලීකරණය සහ ඒ වෙළඳපොළ තරංගයේම මූලික ප්‍රතිපත්ති කරගත්ත රටවල් වල ඒක ඇත්තට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔබ බලන්න දැන් ඔය චයිනා සයිනෝපැක් එක හරි ඉන්දියන් IOC එක හරි තියෙන ඒ රටවල් වල මොකද තියෙන්නේ කියලා. දැන් අපිට තරංගකාරීත්වය කියන චීන දිනන තරංගකාරීත්වය. එහෙනම් චීනේ තියෙන්නේ බෑ යෝග. ඇමරිකන් කම්පැනි ආවිල්ලා ජපන් කම්පැනි ආවිල්ලා සයිනෝපැක් එකත් එක තරංග කරන්න එපා. චීනේ නෑනේ. නේ ඒතකොට ඒගොල්ලෝගේ තරංගකාරීත්වය තුළ ඒගොල්ලෝ එන්නේ හදන්නේ අපේ රටට මිසක අපිට යන්න පුළුවන්ද එහෙට? නෑනේ. නේ දැන් ඔය මම දන්නවා ඉන්දියාවේ IOC එක වගේම කම්පැනි පහක් විතර තියෙනවා. ඔක්කොම බහුතර බලයේ තියෙන රජයට. ඊට පස්සේ ලොකුම ආම්මෙකින් රජය ඒව නියාමනය කරනවා. දේශපාලන ඇඟිලි ගැහිම් වලින් තොරව ස්වාධීන කොමිෂන් වලින් මිල ක්වොලිටි එක ඔක්කොම. ඒගොල්ලන්ට හිතු හිතුවට මේ මිල වෙනස් කරන්න බෑ. දැන් ඔබ කිව්වා ආකාරයෙන් දැන් මිල වැඩි කර මේ වාසිය සම්පූර්ණ ගත්තනේ ඒගොල්ලෝ. සයිනෝපෙක්කට යනවනේ. ගියා මේ ඊපරද ගියා. එතකොට ඒකේ ඒගොල්ලෝ දැන් හොඳම උදාහරණ තමයි CPC එක හරි විදුලි බල මණ්ඩලේ හරි මිල තීරණය ගන්නේ ඒගොල්ලෝගේ සේවක පිරිවැටුමත් එක්ක. සේවකේ ඉන්දියාන වියදමත් ගන්න. එතකොට සේවකෝ ඉන්න ප්‍රමාණයට. හරි ඒ සේවකයෝ ඒ ප්‍රමාණයක් නැති චීන කම්පැනිය කිසි අවුලක් නැතුව ඒ ගානම මට මිල වැඩි කරනවා. එතකොට ඒගොල්ලෝ අසීමිත ලාභ ලබනවා. ඈ ඒගොල්ලෝ අසීමිත ලාභ ලබනවා නේද? ඒක ගණන් හිතීමක් නැහැ මේකේ. දැන් ඔයා දන්නවද ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ දැන් මට අයිතියක් තියෙන්න ඕන මම චීන ෂෙඩ් එකෙන් තෙල් ගන්න කැමති නැහැ. ඊළඟ ෂෙඩ් එකේ හැපැට තියෙන්නේ සිපෙට්කෝ. මම ඒකට ගිහිල්ලා ගහන මම ශ්‍රී ලාංකිකෙක් හින්දා කියලා යන්න අයිතියක් තියෙන්නේ බෑ මට. එහෙම සයිනෝපැක් ෂෙඩ් ඔයා දැක්කද? සයිනෝපැක් ෂෙඩ් තියෙන්නේ Google එකේ මැප් එකේ විතරයි. හරිද? Google මැප් එකේ ගහලා බලන්න. ඒකේ සයිනෝපැක් ෂෙඩ් පෙන්නනවා. හැබැයි පාරේ ඒකේ බෝඩ් එක මොකද්ද? පාරේ තියෙන්නේ සිපෙට්කෝ බෝඩ් එක. ඒ කියන්නේ සිපෙට්කෝ ෂෙඩ් නේ දුන්නේ. ඒ අයිතින් බෝඩ් එක වෙනස් කරලා නැත්තේ මොකෝ? සිපෙට්කෝ ෂෙඩ් එක දීලා ශ්‍රී ලංකාවේ මිනිස්සුම ඉන්නවා ඒගොල්ලොම තෙල් ගහනවා වෙනස තියෙන්නේ අර ලාදේ විතරක් චීනට යනවා සාධාරණද නේ සාධාරණද මං කියන්නේ රයින් ලික්ටපසික මහත්තයා දැන් කරන්නේ ලොකු වික්‍රමාන්විතයක් තමයි රක්ෂණ සංස්ථා විකුණන එක දැන් රක්ෂණ සංස්ථා විකුණන්නේ මොකටද රක්ෂණයට තාක්ෂණයේ ඕන නම් තාක්ෂණයේ ප්‍රශ්නයක් නිසා නම් ඒක එකක් ප්‍රාග්ධනයේ ප්‍රශ්නයක් නිසා නම් ඒක එකක් හැබැයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තාක්ෂණයේ ප්‍රශ්නකුත් නැහැ ප්‍රාග්ධනයේ ප්‍රශ්නකුත් නැහැ ලාභ ලබනවා හරි එතකොට රක්ෂණ ක්‍රියාවලිය දැන් ඉස්ටැබ්ලිෂ් වෙච්ච ස්ථාවර වෙච්ච එකක් නේක. එතන ඒක විකුණන්න හේතුවක් නැහැ. හැබැයි විකුණන්නට පස්සේ මොකද වෙන්නේ? අපිට විදේශ සමාගමක් මේක ගත්ත කියලා මම උදාහරණයක් කියන්නම්. ඒගොල්ලෝ ශ්‍රී ලංකාවේ රුපියල් ඊට පස්සේ ඩොලර් වලට හරවලා ගෙනියනවා.
දැන් අපි ඔය ආයතන වල කාර්යක්ෂමතාව පිළිබඳවත් කතා කරනවානේ දැන් සමහර උදාහරණයක් විදිහට අපි රක්ෂණය අරගමු රක්ෂණ වෙළඳාමෙන් ලාභ ලබන රක්ෂණ ආයතන ලංකාවෙත් දන්න නොදන්න රක්ෂණ ආයතන සමුදායක් තියෙනවානේ ඒවායේ ලාභය අනුව බැලුවොතින් සමහර විට මේ තරගකාරීත්වය ඇතුලේ තරග කරලා X කියන රාජ්‍ය රක්ෂණ සමාගමට ඊට වැඩිය ලාභ ලබන්න පුළුවන්කමක් ඇති ඒක වෙනුවෙන් උත්සාහ කරන්න බැරිද දැන් පුළුවන් ඒක දැන්ට පුළුවන් නේ කරන්න X කියන රාජ්‍ය සමාගමටම දැන් පුළුවන් නේ ඔව් ඒ කියන්නේ දැන් රාජ්‍ය සමාගම් වල ක්‍රියාකාරීත්වය සහ කාර්යක්ෂමතාවයේ ප්‍රශ්න ගැන කතා කරමු. එහෙමනම් උත්තරේ හොයන්න ඕනේ විකුණනක නෙමෙයිනේ. කාර්යක්ෂමතාවය නැති කියන්නේ මේ ප්‍රශ්නේ කවුද කළේ තියෙන්නේ? ඒ කාර්යක්ෂමතාවය නැති කරපේක මම හොඳටම දන්නවා. මම කෝප් කමිටු සභාපති හැටියට ඉඳලා හරිද? දේශපාලඥයනේ. දැන් පෞද්ගලික බැංකුවක් ගත්තොත් පෞද්ගලික බැංකුවේ කළමනාකරණය අධ්‍යක්ෂක මණ්ඩලය තෝරන්නේ සුසුකම් එක්ක. ඔව්. ඒතකොට ඒගොල්ලෝ ඒකේ විශේෂ එක්ස්පර්ට්ලා. ඒගොල්ලෝ ණය අනුමත කරන ඒවා, ඒගොල්ලෝ ඒකේ ණය කලඹ තීරණය කරන එක ඔක්කොම එක්ස්පර්ට් view එකකින් බලන. හැබැයි රාජ්‍ය බැංකුව වලට පත් කරන්නේ දේශපාලන පත්තියට. දැන් කෝප් එකට ආවම ඇවිල්ලා අධ්‍යක්ෂ මණ්ඩලෙන් අහපස්සේ ඔයගොල්ලෝ මේවා දන්නවද කියලා එක්කෙනාට එක්කෙනා මූණ මූණ වල්නවා. තමයි ණය කපා හැරලා බොල් ණයට දීලා නැති වෙන්නව. හරි? ඉතින් ඒක බලන්න මූණාවක් ඒගොල්ලෝ නැහැනේ. මොකද ඒගොල්ලෝ දන්නවා එමත්තුමා ඉන්න හැම විතරේ අපි ඉන්නේ. ඉතින් එහෙනම් ඒකට උත්තරේ හොයන මිසක මේ විකුරල හරියන්නේ නැහැනේ. දැන් හැබැයි මේ ක්‍රියාකාරීත්වය ඇතුළේ එහෙම උත්තර ලංකාවේ හොයන්න අමාරු වෙන්නේ. ඇයි? ඒ කියන්නේ අපි දැකලා නැහැනේ. ඉතින් එහෙනම් එහෙනම් නොදකපු ආණ්ඩුවක් ගේන්න ඕන. අර හරියටම හරිය. අපි දැකලා නැති නිසා උන්න හැටියට මලාමදයි කියලා මේකටම කුරුවෙල් හරියන්නේ නැහැ නේ මනෝජ්. ඉතින් දැකපු නැති ආණ්ඩුවක් ගේන්න එපා එහෙනම්. ඒ කියන්නේ ඔබතුමාලා බලය ගත්තු වෙලාවක ආයතන සඳහා නිලධාරීන් සභාපතිවරු වෙන්න පුළුවන් ප්‍රධාන විධායක නිලධාරීන් වෙන්න පුළුවන්. පත් කරන්නේ මොන පදනම ඇතුලේද? ඒ අර ගෝඨාභය මහත්තයා පත් කරේ මොන පදනමද? ඔව්. ගෝඨාභය මහත්තයා මුලින්ම පත් කරනකොට විද්වත් මණ්ඩලයක් පත් කරනවා. විද්වත් මණ්ඩලය පත් කළා. ඒකේ මුලින්ම ඉල්ලාසුනේ විද්වත් මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහත්තයා. බීඔ එකේ සභාපති ඉන්න බැරුව. තේරෙන්නේ? ඒ කියන්නේ ඒ විද්වත් මණ්ඩලෙම අයින් වුණා ඊට පස්සේ. මේ රටේ පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ විශාල වශයෙන් ඔය දැනුම තියෙන, හැකියාව තියෙන, දක්ෂතාවය තියෙන මිනිස්සු ඉන්නවා. අපි මේ මිනිස්සුන්ව හරියට පත් කරගන්න ඕන දේශපාලන ගිලෙ හිමින් තොරව. මම දේශපාලනේ දන්නා, ඔයා මාධ්‍ය දන්නා. මම ඔය පුටුවේ වාඩි වෙලා මාධ්‍ය කරන්න ගත්තොත් මොකෝ වෙන්නේ? අර බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියාම එනගන්නවා කියලා. එහෙම වෙන්නේ. අර එහෙන දේශපාලඥයාට හැමදේම දන්නේ නැහැ. දන්නේ නැති බව දැනගන්න ඕන ඔක්කොම කලින්. මට හොඳට මතකයි අපි මාස 14කට මම සරල උදාහරණයකින් මාස 14ක් කියන්නේ අවුරුදු 75න් කොච්චර සුළු දවස් කීපයක්ද කියන්නකො අවුරුද්දක් නේ. හරි? අවුරුද්දක් අපි ආණ්ඩුවේ හිටියානේ. අමතිකම් හතරක් කරේ. අපි ඔක්කොම පත් කරගත්තේ පිටස්තරම අපි දන්නේ නැති අයනේ. ඒගොල්ලෝ අපි ඇහුවේ නැහැ ඔයා UMPද ශ්‍රී ලංකාවද මොකක්වත් ඇහුවේ නැහැ. ආණ්ඩු සහෝදරයා මිල්කෝ එකට මම ඉන්නකොට ලක්සලට ලක්සල චෑම්ම නැත්නම් ප්‍රයිවට් සෙක්ටර් එකේ හොඳම දක්ෂ මිනිස්සෙක් හිටියා. හරි එයාට හොරං කාන කිසිම වුණාවක් තිබුණ නැහැ. එයා එයාගේ වාහනේම තමයි වැඩටත් ආවේ. පඩි ගත්තෙත් නැහැ එයා වැඩ කරා. ඊකනේ බලන්න ඕන. කලමනාකාරීත්වය දන්න කෙනා, දක්ෂතාව දන්න, මාකටින් දන්න, මාකටින් කරන ආයතනවලට මාකටින් දන්න අය ගන්න ඕන. හැබැයි සයන්ටිස්ට්ලා ඕන දැන්ට මාකටින් කරන අය ඕනේ. ඒක තෝරලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් විනිවිද භාවයෙන් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. අපි දැනටමත් මම කියන්නේ අපි ඒක අඳුරගෙන තියෙනවා. දැන් අපි දන්න එක දෙයක් තමයි මොනවද අපි ආණ්ඩුවක් ගන්නවා කියන්නේ අගෝස්තු මාසේ රටේ ජනාධිපති ආණ්ඩු විශානායක වෙනවා කියන්නේ ජනතාව සැප්තැම්බර් මාසෙවලම ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. මොකද ජනතාව එතකොට හිතන්නේ නැහැ නේ මේ රනිල්ගේ මහින්දගේ ආණ්ඩුවක් වගේ. ඒගොල්ලෝ යෝගි නටලා බාල් නටලා එනකම් බලන් ඉන්නේ නැහැ. ජනතාවට මේ අවුරුදු 75ක් තිස්සේ කැකෑරන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. හරි? ජනතාව සාධාරණ ඉදිරිපත් කරන අපට විරුද්ධවාදීන් මේක වටන්නත් ඉදිරිපත් කරනවා අපි දන්නවා. ඒකෙන්ද අපි දැනටම ප්‍රතිපත්ති හදනවා. සැලසුම් හදනවා. ඒ අපේ ප්‍රතිපත්ති වලට ගැළපෙන දිස්ත්‍රික් මට්ටමේ ආසන මට්ටමේ ඇක්ෂන් ප්ලෑන් දැන් හදනවා අපි. අපි ඒවා සම්පත් අඳුර ගැනීම, සංගණනයන්, ඊට පස්සේ රිසර්ච් ටීම් දැන්ට අපි වැඩ කරනවා. මේ වෙනකොට අපි උදාහරණයක් ගත්තොත් මම දැන් මාතර දිස්ත්‍රික්කේ ගත්තොත් මාතර හක්මන මේ ග්‍රාමසේ වසමක මොනවද තියෙන සම්පත්? පහසුකම් මොනවද? දුෂ්කරතා මොනවද? දැන් මම එක උදාහරණයක් ගන්නම් අපි අඳුර ගත්තා දිස්ත්‍රික්කේ හැටියට මාතර ගොවි ප්‍රශ්නේ. ඔව්. කෘෂිකර්මාන්තයේ එහෙත් කිරි ගොවි පොළවල් තියෙනවා. සත්ත්ව ගොවි පොළවල් තියෙනවා. ඒ කියන්නේ අගෝස්තු මාසේ ඡන්දයක් ඇවිල්ලා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් බිහි කළොතින් එතන ඉඳලා ෂණිකව ප්‍රතිඵල දෙන්න අවශ්‍ය විදිහට වැඩපිළිවෙල සකස් කරගෙන දැන් අපි හදනවා. කාලයක් තිස්සේ ආපු පද්ධතියක ප්‍රතිඵල එකපාර පෙන්වන්න බැරි නිසා එවෙනුවෙන් නිවසන්න ගියයි කියලා මං හිතුවේ. ඔබ කියන්නේ නෑ එවෙනුවෙන් අපි වැඩ ලෑස්ති කරමින් ඉන්නේ. නිවසන්න මිනිස්සු. නිවසන්න බෑ දැන්. දැන් මේ හැම සැලැස්මකින් ඉක්මනට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. මොකද පළවෙනි දේ අපි ආදර්ශ දෙන්න ඕන. හරි? දේශපාලන නායකත්වය ආදර්ශ දෙන්න ඕන. එතකොට ව්‍යාපාර කර්මාන්ත පණ ගහනවා. දැන් ජනතාවට ඉස්සෙල්ලා දැනෙන්න එපයි තමන්ගේ ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා කියලා. මේ අපි හැමදාම කියන කතාවක් කියනවා මන්ද දුක් කියන්න නේද. අපි හැමදාම කියනවා අපේ රටේ නීති ආධිපත්‍ය බිඳ වැටිලා. අපි නීති ආධිපත්‍ය ස්ථාපිත කරනවා කියලා. මේක කියපුව ගමන් දැන් අපේ අනිත් ප්‍රතිවාදී කණ්ඩායම කියන්නේ මිනිස්සු මේ එදිනදා ජීවත් වෙන්න මොන හරි කරනවනේ.
හොඳ වැඩ කරලා මිනිස්සු ජීවත් වෙන්න බෑනේ ළමයා ඉස්කෝල දාගෙන පගාවක් දෙන්න වෙනවා ඊට පස්සේ උසස් වීමක් ගන්න මාරු වීමක් ගන්න ගියාම ස්පිරිතාලේ ඇඳක් ගන්න ගියාම බුලත් පිටක් හරි දෙන්න බෑ මිනිහෙකුට පුරුදුලා තියෙන හැටි දැන් කසිප්පු පෙරම මිනිස්සු ඉන්නවා එතකොට දැන් මේ සමාජය අර ඉහළ තලයේ හොරකම් කරන මහා පරිමාණ දේශපාලනයෙන් හොරකම් කරන මිනිස්සු ගිහිල්ලා අර සාමාන්‍ය මිනිස්සුන්ට කියනෝ දැක්ක නේද මාලිමාවවොත් නීතිය ක්‍රියාත්මක කරනවා කියනෝනේ දැන් උඹට ඔය කරගෙන යන වැඩ කරගෙන යන්න පුළුවන්ද බය කරනවා දැන් මම හුදු උදාහරණයක් ගන්න මට ඊපද ගුරුවරියක් කතා කරා කතා කළා එයා කියනවා දැන් බැංකුවේ පොලි අනුපාත අඩු වෙලා තියෙන නිසා මේ මම හිතන් ඉන්න මේ සල්ලි අහවල් මේ ලීසින් කම්පැනිය දානවා කියලා ඉතින් කමක් නැද්ද ඒක දැම්මට කියලා මං ගැහුවා ඉතින් එතන මම කිව්වා නෑ ඉතින් ඒකටත් වඩා ඔයාට ඉතින් ට්‍රෙෂරි බිල් වල දාන එකනේ හොඳ ඒක නියම් ස්ථාවරයිනේ මොනවා වුණත් කාලෙකට කිරින්න නෑ තව මේ එයාගේ ඉස්කෝලේ ගුරුවරයෙක් කිව්වලු අර කම්පැනිය අර ලීසින් කම්පැනිය අනුරේසානායක අනිවාර්යෙන් දිනනවා දිනුවම මේ කම්පැනිය වහනවා මොකද ඒක මහින්ද රාජපක්ෂගේ හිතවත් කියලා. හරි බලන්න මේ හදන විදිය. අර නයා ගෙටා වගේ තමයි යන්නේ වටේ. හරිද? ඊට පස්සේ මම ඒක චෙක් කරගන්නලු ඔයාගෙන් මේ ඇහුවේ. හරිද? එතකොට අර ගුරුවරිය ඡන්දේ දෙනවද? දැන් රොචානායක අනිවාර්යෙන් එනවා. ආවොත් මේ කම්පැනිය වහනවා. එතකොට හිතන්න බය කිරිලා කොහොමද කියලා. තේරෙන්නේ? මම කියන්නේ එහෙම මේ අපි ඇවිල්ලා බලයට එනවා කියලා නීතිය ක්‍රියාත්මක කරනවා කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ දිනදා කසිපු පෙරන මිනිස්සය ඉන්නෝ හොරපොල් කන්න මිනිස්සය ඉන්නෝ ගිහිලෙල්ල ළමයා ඉස්කෝලේ දාගන්න පගාව දෙන මිනිස්සය ඔය මිනිස්සු ඔක්කොම මට කරලා ගිහිලා ඉරේ දැම්මොත් එම හිරගෙවල් හදන්න වෙයි රටේ ගෙවල් වලට වැඩිය. එහෙම නෙමෙයි මේ කියන්නේ. අපි ඉස්සෙල්ල අපට නීතිය ක්‍රියාත්මක කරගන්නවා. මම කියන්නේ අපේ රටේ දේශපාලකයා මහ ජනතාව නොලබන කිසිදු වරප්‍රසාදයක් අමුතුවෙන් ලැබිය යුතු නැහැ. නීතියෙන්වත් ඕනේ නැහැ. ඇත්තටම තේරෙන්නේ දැන් අපි හොරකම් කරාම එක නීතියකුයි සාමාන්‍ය මිනිහට තව නීතියකු වෙන්න බෑනේ. එහෙම වුණාම කවුද විශ්වාස කරන්නේ මේ ආණ්ඩුවට බදු ගෙවන්නේ? ඒක ඉස්සෙල්ලා හදන්න ඕන. වැරදි කරන දේශපාලකයාට තමයි වැඩියෙන් දඬුවම් දෙන්න ඕන. සාමාන්‍ය ජනතාවට නෙමෙයි. සාමාන්‍ය ජනතාව එදිනෙදා කරන දේවල් වෙනස් වෙන්නේ සිස්ටම් එක හැදුනම. ළමයා ඉස්කෝලේ දාගන්න පගාව දෙන්න ඕනේ නැති සිස්ටම් එකක් හැදුනම පගාව නිකන් අයින් වෙනවනේ. ස්පිරිතාලේ ගිහිල්ලා ඇඳක් ගන්න හොරකන්න වෙලා පගාව දෙන්න අරම්මනම් ගුලි කරන්න ඕනේ නැති සිස්ටම් එක හැදෙන්න එපා ඉස්සෙල්ලා. මම ස්පිරිතාලේ යනවා මම බදු ගෙවන මිනිහෙක් මම සාමාන්‍ය ජනතාවට ඇඳක් තියනවා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයා හිටපු සහය කොහොමද ඇඳන් දෙන්න සල්ලි කියලා. සීනි බදු වංචාව පාට් 1. රුපියල් 50ට බෙදලා 425 අඩු කරපු වෙලාවේ රජයට අහිමි වෙච්ච පාඩුව මිලියන 16,707 කෝටි 1600යි. හරිද? ඒතර ලංකාවේ පාසල් තියෙන 10,500යි. ඒ වංචාව විතරක් සිදු වුණා නම් හරිද හැම ඉස්කෝලෙටම 116 ගාන දෙන්න තිබුණා. ඒක 116 න් මාර වටිනකමක් තියෙන ඉස්කෝලක් තියෙනවා. සමහර ඉස්කෝල් තියෙනවා ළමයි 200ට අඩු ඉස්කෝල 5000ක් තියෙනවා. හරි වැසිකිළියක් නැහැ. ටැප් එක නැහැ. විද්‍යාගාරේ බට නැහැ. හරි ගෘහ විද්‍යාගාරේ නිකන් බිල්ඩින් එක විතරයි. ඒ ඉස්කෝල් වල 116ක් ඇතිනේ. එක වංචාවක් නවතුනා නම් මං කියන්නේ. එහෙම ලංකාවේ වංචා කොච්චර තියෙනවද? ඉතින් ඒව නවත්තන්න උනන් මේවා. බදු වලින් ගහන ගෙහිල්ල නේ මේ දෙන්නේ තුන් දෙනෙක් හම්බ කරගන්න ක්‍රමයක් තියෙනනේ. ඒගොල්ලෝ අපිත් එක තරහ වුණා නම් කමක් නැහැ. මම කියන්නේ ඔක්කොම යාළු කරගෙන මේ වැඩේ කරන්න බෑ.